සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා ටෙක්ස් ගීක් වෙතින් ගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැමම subscribe කරගන්න. ඒ වගේම තමයි පොඩි පොඩි editing ගැන videos මම මෙන්න මෙතන මේ තියෙන ටෙක්ස් edit කියන channel එකෙත් කරනවා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා ටෙක්ස් edit කියලා ඒ channel එකේ තියෙන videos උත් බලන්න. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා WhatsApp app එකේ ආපු අලුත්ම update එකක් ගැන. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඔයාලා මේක කරන්න කලින් ඉස්සෙල්ලාම යන්න ඕනේ Play Store එකට. මම මෙන්න මේ විදිහට මගේ Play Store app එක open කරගන්නවා. ඒක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ search bar එකේ තියෙනවා. ඒ search bar එකේ ඔයාලා WhatsApp කියලා search කරගන්න. මෙන්න මේ විදිහට. මේක WhatsApp එකකටත් තියෙනවා WhatsApp business කියන app එකකටත් තියෙනවා. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට WhatsApp app එක. ඒ කියන්නේ ඔයාගේ WhatsApp app එක නැත්තම් WhatsApp business app එක update කරලා නැත්තම් මේ විදිහට search කරලා ඔයාලා ඒක update කරගන්න. මම දැනටමත් update කරගෙන තියෙන්නේ. ඒ හින්දා මම මේ විදිහට මේ WhatsApp app එක open කරගන්නවා. ඒ විදිහට open කරගත්තා පස්සේ මම කියලා දෙන්නම් මොකක්ද දැන් මේකෙන් වෙන්නේ කියලා. මේ update එකට කලින් ඔයාලා සාමාන්‍යයෙන් photo එකක් යවුවට පස්සේ ඒ photo එක එහෙමත් නැත්නම් video එකක් යවුවා නම් ඒ video එක දෙකම gallery එක save වෙනවා. ඒ කියන්නේ අපි යවන කෙනාගේ gallery. මෙන්න මේ update එකෙන් ඔයාලට පුළුවන් මේ විදිහට එයාට photo එකක් හරි video එකක් හරි යවුවට පස්සේ එකපාරක් විතරක් ඒක ඕපන් කරලා බලන්න පුළුවන් විදිහට යවන්න වගේම එයාගේ ගැලරියේවත් කොහෙවත් සේව් වෙන්නේ නැති විදිහට ෆොටෝ එකක් වීඩියෝ එකක් යවන්න. ඒ වගේම තමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනි. අප්ඩේට් එකට කලින් ඔයාලා ෆොටෝ වීඩියෝ යවපු විදිහටත් යවන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහටත් ඔයාලට මේ අලුත් අප්ඩේට් එක ආවට පස්සේ යවන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් කොහොමද මෙහෙම ෆොටෝ එකක් යවන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාලට ෆොටෝ එකක් ආවට පස්සේ ඕපන් කරගන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකෙන් දැන් කියලා දෙන්නම්. ඔයාට බලා ගන්න පුළුවන් මගේ මේ වගේ අයිකන් එකක් තියෙනවා මෙන්න මේකෙන් තමයි ඔයාලා ෆොටෝස් වීඩියෝස් ෂෙයා කරන්නේ මම ඒක ටච් කරගන්නවා මේ විදිහට ඒක දුන්නට පස්සේ ඔයාලගේ ෆොටෝස් වීඩියෝස් මෙන්න මෙතනින් එනවා ඔයාට කැමති ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මෙතනින් සිලෙක්ට් කරගන්න මම මෙන්න මේ ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්නවා එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක් අන්නේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න මෙන්න මේක උඩ ඒක ටච් කරගෙන ඔයාලා කරන්න ඕනි මේ සෙන්ඩ් කරන බටන් එකේ මෙන්න මෙම සෙන්ඩ් කරගන්න එක ඔයාලා ෆොටෝ එක සිලෙක්ට් කරලා යවුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඔයාලට ඕපන් කරන්න බෑ ටච් කරාට. හැබැයි අනිත් කෙනාට මේක ඕපන් කරන්න පුළුවන්. එකපාරයි ඕපන් කරන්නත් පුළුවන්. මම මේ විදිහට මටම ෆොටෝ එකක් එවලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට. මම ඉස්සෙල්ලම ඔයාලට කියලා දුන්නේ මෙන්න මේ විදිහට ෆොටෝ එකක් යවන්නේ කොහොමද කියලා. ඒක මේ විදිහට ඕපන් කරන්න බෑ. ඒ වගේම තමයි ඔයාලට මේ විදිහට ෆොටෝ එකක් එවුවොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම මේක ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලා දැන් මේක මේ විදිහට මෙන්න මෙහෙම ඕපන් කරගන්න. එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ෆොටෝ එකක් ඕපන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට එයා එවපු ෆොටෝ එක මේ විදිහට ඕපන් වෙනවා. ඒ විදිහට ඕපන් කරගත්තට පස්සේ මම මෙතනින් මෙහෙම බැක් වෙනවා. බැක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් වැටලා තියෙනවා ඕපන් කියලා. ඒ වගේම තමයි ඔයාලා මෙන්න මේ සෙන්ඩ් කරපු ෆොටෝ එක එයා බැලුවට පස්සෙත් ඔයාගේ මෙතනින් මේ වගේම ඕපන් කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ එයා ඕපන් කරා ඊට පස්සේ ඔයාලට ඒක ඕපන් කරන්න බෑ. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනි මේ ෆොටෝ එකක්. ඒ කියන්නේ මේ වගේ ෆොටෝ එකක් වීඩියෝ එකක් ඔයාලට එවුවට පස්සේ ඔයාට පුළුවන් ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. ස්ක්‍රීන් ෂොට් එකක් ගහගත්තොත් ඔයාට පුළුවන් මේ ෆොටෝ එක ආයෙ ඕපන් කරන්න බැරි වුණාට ඔයාලට බලා ගන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.